ජනතාව ඝාතනය කරන අමානුෂික ලෙස නිරායුධ හමුදා සෙවලුන් ඝාතනය කරන මේ තිරිසන් මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාදාමය අවසන් කරන්නට ඔබතුමන්ලට තව කොපමණ කාලයක් විතර ගත වේද මම නැකත් නැහැ කිව්වට කාලවකවානු නැහැ කිව්වට බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නය තව දශක කීයක් මේ යුද්ධය පවත්වාගෙන යන්න සිද්ධ වේද කියලා බොහෝ දෙනෙක් අහනවා ඒ වගේම තමයි නාගික හමුදා පුත්‍රණිය ඇතමින් කියන කාරණාවක් තමයි අර දිගින් දිගටම දැන් එල්ටිටි සංවිධානය මැරෙනවා මරණවා අද ඉවරයි මේ 30 ගානක් ඉවරයි 50 ගානක් 60 ගානක් 70 ගානක් 80 ගානක් ඉවරයි කියද පැටව ගහනවා කියන්නේ ඒක දිගින් දිගටම මේ ඉවර වෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා මුතුම මොනාකරෙන් දකින්නේ මේ පැටව ගහන LTT සංවිධානය සමග තව කොතරම් කාලයක් ඔබතුමන්ලට යුද්ධ කරන්න සිද්ධ වෙයිද මං ඉස්සෙල්ලා කිව්වා අපි යුද්ධයකට මං හිතනවා කාල සීමාවල් පනවන එක එච්චර කාලෝචිත නැහැ නැත්තම් සුදුසු නැහැ නමුත් LTT එකට පැටව් ගහනවා වගේ මිනිස්සු සමහරවිට දැන් බලෙන් ඉස්සෙල්ල එක පවුලක එක්කෙනා එකට ඊළඟට දෙන්න ගන්නවලු සමහර ඉදිරියට තුන් දෙනාත් ගනි ඒගොල්ලගේ නැති වෙන ප්‍රමාණය අනුව මොකද දැන් නැති වෙන ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා නමුත් ඒගොල්ලගේ නායකයෝ ඉහළ පෙළේ නායකයෝ විශාල සංඛ්‍යාවක් දැන් විනාශ වෙලා තියෙනවා මට විශේෂයෙන් කියන්න පුළුවන් මුහුදු කොටින්ගේ නායකයෝ මම හිතන්නේ දෙවනි පෙළේ නායකයන් පහුගිය වසරට පමණක් නාවික හමුදා ප්‍රහාරවලින් දෙවන පෙළේ නායකයෝ ඒ කියන්නේ බොහොම ඉහළ නායකයෝ ඒගොල්ලෝ 24 දෙනෙක් නම් වශයෙන් නැති කරලා තියෙනවා අපි ඊට වඩා පල්හැල් පොඩි පොඩි නිලදායන් ඊට වඩා විශාල ප්‍රමාණයක් ඉතින් මේ වගේ ඒගොල්ලෝ ඒ නායකයෝ අවුරුදු ගාණක් අත්දැකීම් ලැබුවෝ මේ සටන මෙච්චර කාලයක් කරගෙන ගියායි ඉතින් ඒ වගේ අය නැති වුණාම යුද හමුදාවටත් මේ தත්ත්වය පේනවා ඉතින් ඒගොල්ල ගොඩබිමේ සටන්වල ඉතින් නායකත්වය ඒගොල්ලගේ එන්න අඩහීන වේගෙන යනකොට අවියායුධ නැති වේගෙන යනකොට පිරිස් බලය අඩු වෙනකොට මං හිතන්නේ මොනම සංවිධානයක්වත් වැඩිකල් පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා ඉතින් ඒකට ඔය දශක වලින් අපි කතා කරන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ දැන් ඊට වඩා බොහොම අඩුවෙන් කතා කරතේ නමුත් අපි දින ගණ මේ කාල සීමාවන් පනවන්න නැතුව අපි කරගෙන යන වැඩේ අපි ඔක්කොම එක වෙලා මේක ඉදිරියටත් මේ කලාවගේ මේ අවුරුදු දෙක තුළ ඉදිරියටත් කරගෙන ගියා නම් මම හිතන්නේ අපේ ඉලක්කයට යෑම වැඩි කල් යන්න මත්තෙන් පුළුවන් කියලා මගේ විශ්වාසය ඔබතුමා කියනවා ඝාතනය වෙනවා නායකයෝ දෙවනි පිළේ නායකයෝ බොහෝ පිරිසක් ඝාතනය වෙලා ඉවරයි කියලා. ඔවුන්ගේ සංවිධානයේ බැලුවහම LTT සංවිධානය නායකයින් මරනවා නායකයෙක් පත් කරනවා. ඇන්ටන් බාලසිංහම් මරනවා මෙතන නඩේසන් පත් කරනවා. ඒ වගේම නඩේසන්ගේ තනතුරට තව කෙනෙක් පත් කරනවා. තමිල් සෙල්ලම්ගේ තනතුරට තව කෙනෙක් පත් කරනවා. මෙන්න මේ මෙවැනි ඌ ආකාරයෙන් බැලුවම සුසේයි තවමත් ජීවත් වෙනවා. සුසේයි තුවාල ලැබලා කියලා කියනවා. දැන් මේ ආකාරයෙන් බැලුවම දැන් කොහොමද ඔබතුමා කියන එක බලන්නේ දැන් අර පැටව ගහනවා කියන කතන්දරේ වලම නායකයෝ පැටව ගහනවා කියන එක මේ එක එක නම් වලින් එනවා. මේ නම් කොහෙන් එනවද දන්නේ නැහැ වුන්ට. නමුත් කෙසේ හෝ නම් වලින් ඌ නායකයෝ පත් කරනවා. ඔබතුමා කියන ආකාරයෙන් දැන් කොහොමද මේ නායකයෝ පත් කරගෙන යන්නේ? නායකයෝ පත් කරන්න පුළුවන්. ඒ පත් කරන නායකෙන්ද වැඩේ කරන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. දැන් ඇන්ටන් බාලසිංහම් කරපු වැඩේ නඩේසන්ට කරන්න පුළුවන්ද කියන එක මම හිතන්නේ ඔබතුමාටත් තේරෙයි. මම හිතන්නේ ඕන ලංකාවේ ඕන පුරවැසියෙකුට තේරෙයි. ඒ වගේ නායකෙක් නැතුණාම ඒගොල්ලෝ හිස්සන පුරවයි. නමුත් පෙරෙවට අර ඉස්සෙල්ලා කරපු මිනිහා කරපු රාජකාරිය කරන්න පුළුවන්ද කියන එක මම හිතන්නේ කිසිසේත් මේ තරල කරන්න බෑ. නාගික හමුදා පුත්‍රණිය දැන් මේ සියලු කරුණු කාරණා අහවරුණාට පස්සේ ඔබතුමා කිව්වා නාවික හමුදාව සුබසාධන කටයුතු සඳහා තමයි මුලින් හිටියේ කියලා යුද කටයුතු වලින් බැහැරව. නමුත් ඉතාමත් මේ අවසාන විනාඩි කිහිපෙදි ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් ද මේ නාවික හමුදාව තවමත් සුබසාධන කටයුතු වල යෙදෙන ආකාරය අපි දැකලා තිබෙනවා. මේ නාවික හමුදාව සුබසාධන එහෙම නැත්නම් ජනතාවගේ සුබසාධන උදෙසා යම්කිසි ආකාරයක දායකත්වයක් සපයනවාද? ඒ මොන ආකාරයෙන්ද? ඒ සඳහා ඔබතුමන්ලා මහ ජනතාවගෙන් බලාපොරොත්තු වෙන දේවලුත් තිබෙනවද? නෑ මම ඉස්සෙල්ලා ප්‍රකාශ කරේ සුබසාධන කටයුතු නෙමෙයි යුද්ධය පටන් 80 දශකයේ මුල භාගයේ වෙන ඉස්සෙල්ලා නාවික හමුදාවෙන් කෙරුණේ ධීවරයන්ට අනුතරටපත් ධීවරයන් රැක ගැනීම. එතකොට ඔය සංක්‍රමණික ඉන්දියාවේ ඉඳලා එන අවසර නොලැබ එන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඉන්දියාව සහ ලංකාව අතර වෙච්ච හොරබඩු ජාවාරම් නැවැත්වීම සහ
රටේ ආපදා තත්ත්වයක් ඇති වෙච්ච වෙලාවට ගිහිල්ලා සිවිල් වැසියන්ට ආධාර කිරීම. මේක නාවික හමුදා පමණක් නෙමෙයි හමුදා තුලින්ම සහ පොලිසියෙන් ඒකම කරායි. දැනුත් ඒක කරමින් පවතිනවා. ගම් වතුරක් වෙන වෙලාවට අපි දැනුත් ඉදිරියටත් මේ යුද්ධය කරා කියලා ඒ කොටස නවතින්නේ නැහැ. දැන් කොහේ හරි වැස්ස වැඩියෙන් වහිනකොට අපි සූදානම් කරගන්නවා අපේ යාත්‍රා ලෝරියෝල දාලා ඒ ප්‍රදේශවලට ගෙනියන්නේ. ඒකට වෙනම ලෑස්ති කරපු යාත්‍රා අපි තියලා තිනවා. ඉතින් මේ ආකාරය දැනුත් දීවරෙන්ගේ යාත්‍රා අනතුරුපත් වුනාම අපි ගිහිල්ලා අරන් යනවා. සමාජලාට අසනීප වෙච්ච දීවරේව අපි අරන් යනවා. ඒක දැනුත් ඔය සිද්ධ වෙනවා. මේ දැන් සති තුනකට ඉතින් ඉස්සෙල්ලත් ඒ වගේ යාත්‍රාවක් අපි ගෙනත් දුන්නා තංගල්ල ප්‍රදේශයට, ගාල් ප්‍රදේශයට. ඒ වගේ වැඩකටයුතු දැනුත් කරපාදින. ඉතින් හැමතැනම මහජනතාව රැක ගැනීම අපේ එක වගකීමක්. ඉතින් ඒක අපි නොපිළලා ඉතින් අවසාන වශයෙන් ඔබතුමා නාවික හමුදාපතිවරයා හැටියට ඔබතුමාගේ ඊළඟ ඉලක්කය කුමක්ද? එහෙම නැත්නම් ඔබතුමාගේ බලාපොරොත්තු කුමක්ද මේ කරන්නා වූ මෙහෙයුම් වලදී සහ රට ඉදිරියට ගෙන යාමේදී විශේෂිතම වගකීමක් දරන්නා වූ ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට නාවික හමුදාපතිවරයාට කරන්නා වූ මහත්ම ඔබතුමාගේ බලාපොරොත්තු කුමක්ද? මගේ බලාපොරොත්තුව ඉතින් අපි ඔක්කොම එක වගේ එකතු වෙලා හමුදා තුනම යුද හමුදාව, ගුණ හමුදාව, නාවික හමුදාව සහ පොලිසියේ සහ ග්‍රාමාරක්ෂක සේවාවේ සහයත් ඇතුව මේ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් මුලින් උපුටා දාලා අපි ඊළඟ පරම්පරාවට මේ ප්‍රශ්නේ කිසිම කොටසක් නොතියා මේක වැඩිකල් නොගින් ඉවර කළා. ලංකාවට මේ ලැබිලා තියෙන මේ පිළිලය ඉවරයක් කරලා දාන්න තමයි අඩු ගානේ ඊළඟ පරම්පරාවත් මේ කරදරවලින් මිදලා යහතින් ජීවත් වෙන්න ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. මම හිතන්නේ අපි කහගෙත් ප්‍රාර්ථනාව ඒ ප්‍රාර්ථනාව තමයි නාවික හමුදාපති වයිස් අධිමහල් වසන්ත කරන්නාගොඩේ ප්‍රාර්ථනාව තමයි මම හිතන්නේ සමස්ත ජනතාවගෙන් ප්‍රාර්ථනාව. ඒ උදෙසා මේ මොහොත වනතුරුත් ඒ රණවිරුවන් විශේෂයෙන්ම නාවික හමුදාවේ රණවිරුවන් මුදෙත් ගුවන් හමුදාවේ රණවිරුවන් ඒ වගේම යුද හමුදාවේ රණවිරුවන් අපි වෙනුවෙන් මම හිතන්නේ මේ මොහොත වෙන විට තමන්ගේ ජීවිත පරුදුවර තිබලා ජීවිත පූජා කරලා රට රැක ගන්නට මේ සමහන්සියර මම හිතන්නේ සමස්ත රටවැසියන්ගේම එකම ප්‍රාර්ථනාව මේ සමස්ත රණවිරුවන් රැකගැනීමින් රට රැකගැනීමින් රටට ඉතාමත් වූ ගෞරවාන්විත වූ සාමයක් ඇති කර ගැනීම තුලාව දේශපාලන සංවාදයේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ සැබෑ ස්වරූපය එහෙම නැත්නම් ආරක්ෂක අංශවල සැබෑ ස්වරූපය උතුරේ මෙහෙයුම් වල සැබෑ ස්වරූපය ඔබතුමාලට ගෙන එන්නට මම හිතන්නේ නාවික හමුදාපතිතුමා ඒ සඳහා විශාල දායකත්වයක් සැපුවා. රට වෙනුවෙන් අද තුලාව දේශපාලන සංවාදයේ සමගින් සම්බන්ධ වී රටට ඇත්ත කතන්දරය කිව්වයි තමයි සැබෑවෙන්ම උතුරේ සිදුවන්නා මෙහෙයුම් මොන ආකාරයෙන්ද ඒ වගේම මූදේ මෙහෙයුම් මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. අපි සමස්ත රණවිරුවන්ටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන්ට ස්වාධීන රූපවාහිනී හැටියට ඒ වගේම තුලාව කණ්ඩායම හැටියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තුලාව දේශපාලන සංවාදයට දායකත්වයේ සැපීම පිළිබඳව නාවික හමුදාපතිතුමනි වසන්ත කරන්නාගොඩ මහතාණෙනි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තුලාව දේශපාලන සංවාදයේ සමගින් අත් සම්බන්ධ වීම පිළිබඳව ලබන සතියේත් සුපුරුදු වේලාවටම බ්‍රහස්පතින්දා රාත්‍රී 10:10ට තුලාව දේශපාලන සංවාදයෙන් හමු වෙන තෙක් සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.